එතකොට ඕගලන්ට දැන් මේ විදියට පොඩ්ඩක් හදලා කරාම අලංකාර කරාම ඕගලන්ට හයර් වැඩිලා තියෙනවා. හයර් වැඩිලා තියෙනවා. හයර් වැඩිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියමු නුවරට එහෙම ගිහිල්ලා එන දවසකට කීයක් විතර වගේ යනවා? අපි යනවා 8000 කට යනවා ඉතින්. 8000 කට. ගානට යන්නේ ඉතින්. බස් එකේ සම්පූර්ණ ලෝඩ් එක ගෙනියනවද නැත්නම් සීමිත ගානක්ද? සීමිත ගානක් ගෙනියනවා. සීමිත ගාන ගෙනියනවා. දැන් ඕගලන් බස් එකේ මොනවද තියෙන පහසුකම්? එහෙම කියන්නේ ටීවී තියෙනවා. ටීවී තියෙනවා. ටීවී තියෙනවා. ෆ්‍රිජ් තියෙනවා. ෆ්‍රිජ් තියෙනවා. ලයිට් ඩීජේ ලයිට් ලාවා. ඩීජේ ලයිට් ඇතුලේ. ट्राई नहीं मेवा ट्राई नहीं
ಉಪಾಂಗ ಸಹ ಹಿರಿಯರ ಹಾಕ್ತೀರ ಅಯ್ಯ ಕರಣ ಕೇನೋ
ද මේක බස් අතේ ආයරණ දීුවේ නේද සංචාරක කොහොම ඉල්ලු මැද තිබ්බේ බොහොම වැඩි කැමැත්තක් තියෙනවා තරුණ පිරිසක ඉල්ලීම වැඩි විනෝද වෙන්න ඒ ගමන සඳහා මේ කට්ටිය බොහොම නැඹුරුවක් දක්වනවා මේ වගේ බස් රථවල දැන් ඒකට අඩු වෙයිද බොහෝ වෙලාවට අඩු වෙන්න ඉඩ තියෙනවා මොකද මේ දැන් උපාංග ටික ගලවලා ගේනවද ඔය නීතියට අපි ඉස්සන මණ්ඩපේ නීතියට අපි යවනවත වෙනවා එතකොට අපි වියදම් කරපු මුදල් ඒවා සෑහෙන ප්‍රමාණයක් අපිට අහක යනවා නමුත් අපි නීතියට ඉස්සන මණ්ඩ වෙනවා ආයර ටිකක් අඩු වෙයිද අඩු වෙනවා කැමැත්ත තියන්නේ ඔව් කැමැත්ත තියන්නේ විනෝද වෙන්න මොකද අපිට ඇත්තරම මේක රටට වැද මේ සාමාන්‍ය බස් එක යන පුද්දලෙන් නෙමෙයි මේ බස් එක යන්නේ විනෝද වෙන්න ඇතර රටේ සංචාරයේ ක්ෂේත්‍රය තමයි මෙතනින් වැඩි දියුණුුනේ ඒ වැඩි දියුණු වෙන එකට යම් කිසි බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා මොකද ඇතුලේ පිටරටින් එන සංචාරකින්ට අමතරව ලංකාවේ ඇතුළු සංචාරකව ඉන්නවා ඒ සංචාරකින්ගේ ගමන් බිමන් ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන් මොකද ඒ කට්ටියට මේ පහසුකම් බලාපොරොත්තු වෙන නිසා තමයි මේ වගේ බස් රථ ඒ කට්ටිය ඉල්ලන්නේ කටි කවුද හිමිකරු ओ बस वाल उपदेश दी अत निकलाइंकर मनोवाद सह यागन मनोवाद ये මගෙන් කලනු දැනුවත් කිරීමක් ඔයගොල්ලන් කරලා තිබුණේ සම්බන්ධ. ඒකම දැන් අද බස් රථ වෙලා තියෙන මේ වෙනස් උපාංග සම්බන්ධයෙන් සමහරක් අය අදහස් දක්වනවා මේවා අවශ්‍යමද කියලා. මොකද්ද මේකෙන් තියෙන අනතුරු? මෙහෙමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අමාරුයි මෙතන. ඒ ගැන වෙනම ඕනනම් වෙනම වෙලාවක් අරන් හදා කරමු. අර සරලවම කියන්න තියෙන්නේ වාහනයක් මූලික තත්ත්වයෙන් තමයි දාවන්නේ කෙරෙන්න ඕන පාරක. ඉතින් ඒ විදිහට නැතිව අපි දැන් බලලා ඒගොල්ලන්ට උපදෙස් දෙනවා මේක කොහොමද හදා ගන්න ඕනේ කියලා. දැන් අද නැවත වතාවක් මේ බස් රථ කැඳවලා තියෙනවා එදා ගෙනාපු නැති බස් රථ. මොකද දැන් අදත් කරන්නේ මේ කාර්යයමද? ඔව් ඇත්තටම ගිය මාසේ 16 වෙනිදා 9 වෙනි මාසේ 16 වෙනිදා මේ පුලස්තිපුර ප්‍රදේශයේ පොළොන්නරුව ප්‍රදේශයේදී මේ බස් රථ 59ක විනෝද සවාරි සඳහා ගිහිලා තිබ්බා විශේෂයෙන්ම ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලවල සංසර්ණි වුණා මේ බස් රථ නීති විරෝධී ආකාරයට අමතර සවිකිරීම් සවි කරලා මාර්ගය එහා මෙහා ගමන් කරන ආකාරයේ සම්බන්ධව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පත්තුමාගේ නියෝග සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රතවානතුමාගේ නියෝග පරිදි රතවාන පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණ පවත්වලා මුලින්ම මේ බස් රථ 56 සම්බන්ධව පණිවිඩ දැනුම් දුන්නා ඒ බස් රථ 56න් බස් රථ 26ක් පැමිණියා ඒ සම්බන්ධව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ මෝටර රථ පරීක්ෂකවරුන් සමග ඒ බස් රථ සියල්ලම පරීක්ෂණයට ලක් කරලා ඔවුන්ගේ ආදායම් බලපත්‍ර භාරයට ලබාගෙන තහනම් නියෝග නිකුත් කරලා තිබ්බා මොකද මේ බස් රථ සියල්ලෙකම අමතර පහන් අමතර උපාංග නීති විරෝධී ආකාරයට සවි කළා තියෙනවා එවැනි බස් රථයක සවි කළා මාර්ගයේදී ගමන් කිරීමේදී යම් අනතුරක් සිදු වුණොතින් ඒ වගේම මාර්ගයේ භාවිතා කරන පදිකේ ඒ වගේම වෙනත් යම් බස් රථයක හෝ වෙනත් වාහනයක අනතුරක් සිදු වුණොත් ඒ අනතුරේ බරපතලකම වැඩි වෙනවා මොකද මේ අමතර උපාංග සවි කළා තිබෙන නිසා ඒ නිසා විශේෂයෙන්ම මේ විවිධ නාද සහිත හෝන් ඒවගේම සවිකල්ල තියෙනවා ඒවගේම නිමිනිමි පත්තු වෙන ඒවගේම දැල් වෙන ආලෝක පහන් සවිකල්ල තිබෙනවා ඒවගේම LED ලාම්පු සවිකල්ල තිබෙනවා එවැනි සියල්ලම දැන් උදාහරණයක් වශයෙන් මේ පළවෙනිම තියෙන බස් රථයේ ඉදිරියේ වෙනමම බෆර් එකක් සවිකල්ල තියෙනවා ඒ බස් රථයේ යම් කිසි මාර්ගයේ ගමන් කරන පදිකයෙකු අනතුරක පත් වුණොත් ඔහුගේ ජීවිතක්ෂයට පත්වීම බොහෝ දුරට ඉඩකඩ තියෙනවා මොකද මේ යකඩ පට්ටම් සවිකල්ල තියෙන්නේ ඉතින් නීතියානුකූල මෝටර වාහන පනත අනුව ඒ ප්‍රධාන පහන් වලට අමතරව කිසිදු පහනක් සවි කරන්න බෑ මේ වගේම මේ සංඥා පහන් සවි කළා තියෙනවා ඒ වගේම මේ යකඩ වැටවල් සවි කළා තියෙනවා විදුලි ආලෝකය වුණාම ඉදිරියෙන් එන වාහනයකට මාර්ගයේදී ධාවනය කිරීමේදී අපහසුතාවක් වෙනවා අද දිනත් ඒ සම්බන්ධව බස් රථ 20කට පණිවිඩ දැනුම් දීලා තියෙනවා ඒයින් අද බස් රථ 12ක් මේ ස්ථානයේ පැමිණලා තියෙනවා අනිකුත් බස් රථත් එනවා අපි ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තමයි අද මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ඒ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමත් දැනුවත් කළා මෝටර රථ පරීක්ෂකතුමන්ලා ගෙනල්ලා මේ ස්ථානයේදී ඒ සියල්ලක්ම අමතරව සවි කරන ලද නීති විරෝධී කොටස් සියල්ලක්ම ඉවත් කළා තහනම් නියෝගයක් දීලා ඔවුන්ගේ ආදායම් බලපත්‍රය ලබාගෙන මේ බස් රථවල සියලුම දේවා නැවතත් පිටිසකර කරලා මාර්ගයේදී මහජනයාට හිරිහැරයක් කරදරයක් අපහසුතාවයක් ඇති නොවන ආකාරයට මාර්ගයේ ගමන් කිරීමට ඉඩ සලස්වනවා ඒක තමයි මොකද ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙන්නේ මේ බස් රථයේ ඇතුළත ඒ වගේම ටිකට් එකක් අරගෙන යන මගියගේ ආරක්ෂාව මගියටත් හිරිහැරයක්
කරදරයක් අපහසුතාවයක් නොමැතිව ඔවුන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකි වාතාවරණයක් ඇති කිරීම තමයි ශ්‍රී ලංකා පොලිසියේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධ විශේෂයෙන්ම අද දින රතවාහන පොලිස් මූලස්ථානයේ ඒ අධ්‍යක්ෂ රතවාහන පාලන මාර්ග ආරක්ෂාව ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහත්තයා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහත්තයා තුළු රතවාහන පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ ශ්‍රේණි නිලධාරීන් සහ අනිකුත් සියලුම නිලධාරීන් මෙම මෙහෙම කටයුත්ත සඳහා අද මෙම රාජකාරී යෙදී සිටිනවා. ඒකම අපි දැක්ක පහුගිය දවස්වල ඔබතුමන්ලා මේ කරපු ක්‍රියාව පිළිබඳ බොහෝ පැසසුම් තිබුණා සමාජ ජාලවල. මේක හොඳ ක්‍රියාවක්, මේක ප්‍රමාද කරේ අය කියන එක. ඒ සමහරක් අය නොදැනුවත්කම දන්නේ නැහැ. ඔබතුමන්ලාට චෝදනා කරලා තිබ්බා මෙහෙම වෙනස් කරන්න පුළුවන් නේද? ඇයි වෙනස් කරාම මොකද වෙන්නේ? මෙහෙම වෙනස් කරාම ආදායමක් ගන්න ඕනේ. ඇයි එතකොට මේ බස් රථ ටික ආපහු දුවන්නේ කොහොමද? අන්න ඒ වගේ කතා කියලා තිබුණා. ඔබතුමන්ලාට පණිවිඩයක් දෙන්න පුළුවන් නේද? මේක මේ ආඥා පනතේ තියෙන දෙයක්නේ. ඔව්, ඇත්තටම මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තියෙන එකම ආයතනය තමයි ශ්‍රී ලංකා පොලිසිය. ඒ ශ්‍රී ලංකා පොලිසියේ රතවාහන පොලිස් මූලස්ථානයේ තමයි රතවාහන ශේෂ්ත්‍රය සම්බන්ධව මහගෙදර. ඉතින් විශේෂයෙන්ම මේ සම්බන්ධව පෞගිය වකවානු තුල සමාජ මාධ්‍ය ජාලවල මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලැබුණ අපට ඒ සම්බන්ධව මහජනයාත් පැමිණිලි කරා. ඒ සම්බන්ධව අපි මේ සම්බන්ධව පරීක්ෂා කරාම මේ සියල්ලක්ම නීති විරෝධී එකලස් කිරීම. ඒ කියන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ඒ බස් රථයක් ලියාපදිංචි කිරීමේදී තිබ්බ අංග උපාංග වලට අමතරව කිසිවත් නැවත සවිකිරීම නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා මහජනයා සමහර විට මේ සම්බන්ධව දැඩි දැක්මක්, ඒ වගේම මේ බස් රථවල ගමන් කිරීමට ආශාවක්, ඒ වගේම ඔවුන්ට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමට දැඩි පෙළඹවීමක් සිද්ධ වෙනවා මෙවැනි අලංකාර සිදුවීම්. දැන් අපි පරීක්ෂා කිරීමේදී එක බස් රථයකට ලක්ෂ 35ක 40ක පමණ මුදලක් වැය කරලා තමයි මේ සියල්ලක්ම මේ වෝටර් ටැංක්, ඒ වගේම දුම්පානය කරන ස්ථානයක්, ඒ වගේම ෆෝන් චාර්ජ් කරන ස්ථාන, ඒ වගේම මේ ආසනවල විදුලි බල්බ සවි කළා, මේ සම්පූර්ණ මේක සවි කළා තියෙනවා මේ චිත්‍රපට ශාලාවක් වගේ. ඉතින් එවැනි අවස්ථාවක පාසල් වන දරුවනුත් ඔවුන් ආසා දක්වන ඇති. ඒ වුණාට මේකෙන් සිදුවන අනතුරු, ඒ වගේම අපහසුතාවය, ඒ වගේම හිරිහැරය සහ කරදරය කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ බස් රථය යන මගීන් වශයෙනුත් මාර්ගයේ භාවිතා කරන පදිකයින් සහ මගීන් සහ අනෙක් වාහනවල රීදුරු මාතුන් සහ පදිකයන්. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ. සමහරක් අයගේ ප්‍රශ්නයක් තිබුණා, ගැටලුවක් තිබුණා, මේ බස් රථයේ පිටින් තමයි ඔබතුමන්ලා මේ අනතුරුදායක දේවල් හඳුන්වා දෙන්නේ. නමුත් බස් රථයේ ඇතුළත මේ සින්දුවක් අහගෙන සංචාරක යන කෙනෙක්ට මේ මිල ගණන් ඔස්සේ තමයි මේ යන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ඇතුලේ තියෙනවත් ගැලවුවොත් එහෙම ඒගොල්ලන්ට මේ සංචාරකයන්ගෙන් නෑ. ඔව් නෑ, ඇත්තටම මේ බස් රථයක් ඔබ මා හිතන්නේ ඇතුළට ගිහිල්ලා පරීක්ෂා කරොත් කියන්නේ සාමාන්‍ය බස් රථයක කියන කැසට් රෙකෝඩරයක්, ඒ වගේ එහෙම නැත්නම් ගුවන් විදුලියේ කියන නාදයක් නෙමෙයි. මේ අධිබලති බෆර්, ඒ වගේම සබ්බූෆර්, ඒ වගේම මහජනයාට බස් රථයේ ගමන් කරන මහජනයාට ඒ වගේම අපහසුාවක් හිරිහැරයක් තිබෙනවා. ඒ වගේම මෙම බස් රථයේ ඒ ජනෙල් ඒ කවුළු විවෘත කරොත් පිටතත් මේ ගෝසාව ඇති වෙනවා. එවැනි අවස්ථාවවලදී මාර්ගය භාවිතා කරන අනිකුත් වාහනවල යම් කිසි අවස්ථාවක අනතුරක් වළක්වා ගැනීමට හෝන් එකක් ශබ්ද කරොත් ඒ ශබ්දයවත් ඇසෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම මේ බස් රථවල අධික ගෝසාකාරී තත්ත්වයක් තිබෙනවා. මම හිතන්නේ අපි පරීක්ෂණේ ලක් කරා ඒ බෆර් ඔන් කළා. මම හිතන්නේ මේක සම්පූර්ණම මේ සංගීත සම්දර්ශන පැවැත්වෙන භූමියක් වගේ. විශේෂයෙන්ම ඉතින් අධිබලති මේ බෆර් තමයි සවි කළා තියෙන්නේ. ඒක නිසා ඒකෙන් විනෝදයක් නෙවෙයි වෙන්නේ අනිකුත් මහජනයාට මාර්ගයේ ගමන් කරන අනිකුත් වාහනවලට හිරිහැරයක්, කරදරයක් සහ අපහසුතාවය. රකයේ පැමිණිලි තිබුණා, දැන් ඉදිරියෙන් ගමන් කරන රථවල පැමිණිලි තිබ්බා. අපි දැක්ක පහුගිය දවස්වල සමාජ ජාලවල ඉදිරියට එනකොට මේ වාහනේ දැක්කහම මේ වාහනේ අයුතු විදියට ලාම්පු සවි කරලා තියෙනවා. ඒ වගේ එළියෙන් ඉදිරියෙන් ගමන් කරනට ඉදිරියට එන වාහනවලට බාධාවක් වෙනවා කියන එක. මේක ඔබතුමන්ලා පැහැදිලි කරාද? ඔව්, ඇත්තටම විශේෂයෙන්ම වාහනයක් ලියාපදිංචි කිරීමේදී ප්‍රධාන පහන් වලට අමතරව කිසිම පහනක් සවි කිරීම නීති විරෝධී. ඒ වගේම සංඥා පහන් වලට අමතරව තවත් සංඥා පහන්. දැන් මේ බස් රථය ගත්තොත් උදාහරණ, බස් රථයේ වටේම නිමිනිමි
ඒ දැල්වෙන නිමිනිමි දැල්වෙන පහන් රාශියක් සවි කරලා තියෙනවා. දැන් මේ බස් රථයේ ඉදිරියේ උඩ වෙනම පට්ටම් ගහලා තියෙනවා. එහා පැත්තේ පිටිපස්සේ පට්ටම් ගහලා. එතකොට මේ බස් රථයේ මාර්ගයේදී සමතුලිතතාවයකින් තොරව තමයි ගමන් කරන්නේ. එවැනි අවස්ථාවදී මේ බස් රථයේ මාර්ගයේ යම් කිසි අවස්ථාවකදී අනුතුරක් වළක්වා ගැනීමට වමට හෝ දකුණට හැරවීමේදී ඒ සමතුලිතතාවයක් නොමැතිකම හේතුවෙන් බස් රථේ පෙරලෙන්න පුළුවන්. එතකොට මේ බස් රථයේ යන මගී 50 දිනක් එහෙම නැත්නම් 60 දිනක්ගේ ජීවිත අනාරක්ෂිතයි. ඉතින් බලන්න දැන් මේ අවස්ථාවේදී මේ බස් රථයේ රියදුරුව එහෙම බස් රථයේ ගමන් කරන කිසිදු මගියෙකුට පේන්නේ නැහැ. රියදුරුව සම්පූර්ණයම ආවරණය කරලා. එවැනි අවස්ථාවේදී රියදුරු යම් කිසි මත්පැන් හෝ එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය හෝ එහෙම නැත්නම් දුම් වැටි හෝ පාවිච්චි කරනවා නම් බස් රථයේ මගීන්ට කිසිවක් පේන්නේ නැහැ. එහෙම එසේත් නොමැති මං මේ රියදුරු අසුරින් ඉන්න රියදුර යම් කිසි අසනීපයකට වෙලා ඔහුට ඒ සුක්කානම අතින් ගිලිහිලා ඔහු වැටුණොත් ඉඳ එවැනි අවස්ථා සිද්ධ වෙනවා. බස් රථයේ කිසිදු මගියෙකුට මේ ශබ්දය නිසා ගෝසාකාරී ශබ්දය නිසා සහ සම්පූර්ණම ආවරණය කරලා තිබෙන නිසා දැන් බස් රථයේ රියදුරු ළඟ සුදු යකඩ යකඩෝලින් වැටකුත් සවි කරලා තියෙනවා. ඒතර බස් රථයේ අනතුරු වුණොත් අනිවාර්යයෙන්ම මේ රියදුරාගේ දෙපා අහිමි වෙනවා. ඒ අනතුරක් සිද්ධ වුණොත් ඔහුගේ දෙපා අහිමි වෙන තත්ත්වයටපත් වෙන මේ යකඩෝල ගැටීමෙන් කකුල් දෙකම මායිතන්නේ ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න වෙන අනතුරක් සිද්ධ වුණොත් රියදුරත් අනාරක්ෂිතයි. දැන් ඒ වගේම තව චෝදනාවක් තියෙනවා මේ බස් රථවලට මේගොල්ලෝ සංචාරක ස්ථානවලට ගියහම ඒ ස්ථානවල මේ බස් රථ නවත්තාගෙන ශබ්ද විකාශන දාලා යම් කිසි විදුලි ධාරා දාලා නැටුම් රංගන ඉදිරිපත් කරනවා. එතකොට ඒ සංචාරක ස්ථානයේ ඉන්න අනිත් අයටත් බාධාවක් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේ බස් රථයේ ගමන් කරෝතින් විනෝදචාරිකා සඳහා ඔවුන් මේ යම් කිසි ස්ථානයකට ගිහිල්ලා ශබ්ද විකාශනය පාවිච්චි කරනවා නම් ඒකත් නීති විරෝධී. මොකද මේ ප්‍රදේශයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කරනවා නම් ඒ ප්‍රදේශයේ බාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිර්දේශයක් ලබාගෙන ඒ කොට්ටාසින්න සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ අවසරයක් ලබා ගත යුතුයි. අනිවාර්යයෙන්ම ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කරනවා. ඒ වගේම ශබ්ද විකාශනය පාවිච්චි කිරීමේදී මහජනයාට හිරිහැරයක් අපහසු උතාවයක් කරදරයක් නොවන ආකාර. දැන් මෙවැනි බස් රථ විනෝදචාරිකා ගිහිල්ලා සමහර අවස්ථාවලදී රෝහලක් අසලා එහෙම නැත්නම් පාසලක් අසලා එහෙම නැත්නම් අධිකරණයක් අසලත් මේක ක්‍රියාව සිදු කරන්න පුළුවන්. ඒ සියල්ලක්ම නීති විරෝධී කියා. එම නිසා තමයි අද දින විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය රථවාහන පොලිස් මූලස්ථානයේ මෝටර රථ පරීක්ෂකවරුණු මෙම ස්ථානට කැඳවලා මේ සියල්ලක්ම අමතරව සවි කරන ලද සියලුම උපාංග ඉවත් කිරීම සඳහා තහනම් නියෝගයක් ලබා දීලා ඒ මෝටර රථ පරීක්ෂකවරුන් ඒ ආදායම් බලපත්‍ර තම භාරයට ලබා ගැනීමට කටයුතු කරන්නේ.